අයිබෝවන් සුබ දවසක්. හරිදි හරියටම කියන සේත උදැසන පුවත් විකාශය සමගින් ඔබහමුවන බව චතුර සූරිය බණ්ඩාර. ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙතට. කොළ අලි පැටව් සහ රතු අලි පැටව් ගැන කියන සජිත්. කොළ අලි පැටව් රතු අලි පැටව් අද දෙගොල්ලු එකටින්. ජාතිවාදය නැති වෙනස් රටක් හදන්න සූදානම් අනුර. හැමදාම ජාතිවාදයට විරුද්ධුන එක පක්ෂයේ තියෙන්නේ ජාතික ජනබලවේග. විප්ලවයකට සරසෙන රොෂාන් හැමෝටම අඩු මුදලකට වාහනයක්. ජපන් වාහනය ගේන්න මගේ ප්‍රතිපත්තිය තුළ මා ජනාධිපතිවරයා විදියට විවෘත කර. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙතට. කඩා වැටුණු රට යළි ගොඩ ගැනීම තම සන්ධානයේ අරමුණ බව ජනාධිපතිතුමා අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේව ප්‍රකාශ කළේ හෝමාගම පැවති ජන රැලියට එක් වෙමිනුයි. සුපිරිසිදු පාලනයක් තුළ ලක්ෂ දෙසිය විස්සක් වූ පොදු ජනතාවට වග කියන වගවෙන විනිවිධ භාවෙන් යුක්ත වූ ශක්තිමත් පොදුජන කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් තුළ අපි මේ රට ගොඩගන්නවාමයි කියන එක මම මේ අවස්ථාවේ ඔබට කියන්න කැමතියි. මගෙත් මගේ කණ්ඩායමෙත් මගේ පක්ෂෙත් සන්ධානය පොදු අරමුණ කඩා වැටුණු ගරා වැටුණු අපේ මේ මාතෘභූමිය මේ මහා ඛේදවාචකයෙන් ගොඩ අරගෙන අපේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජන ජීවිත සුඛිත මුදිතක සංවර්ධනයේ සෞභාග්‍යයේ හෙට දවස ඔබ සියලු දෙනාටම උදා කරලීමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. අපි තමයි අත්ත වශයෙන්ම සිස්ටම් චේන්ජ් එකක් ඇති කරේ. 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ප්‍රථම වතාවට විරුද්ධ පක්ෂයක් බලයක් නැතුව වැඩක් කළා. මං ආඩම්බරෙන් කියන්නට ඕන හුස්ම සක්වල වැඩසටහන් තුළ මිලියන 1000ක් බිලියනයක් ලක්ෂ 10000ක වැඩ කරයි කියන එක මම ඔබට බොහොම සතුටින් ප්‍රකාශ කරනවා. මේ රටේ දේශපාලන ඉතිහාසයේ දූෂණය පිටු දකින ස්වර්ණමය යුගය අපි 21 වෙනිදාට නිර්මාණය කරනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් බවට අපි කොළඹ දිස්ත්‍රික්කය ප්‍රතිනිර්මාණය කරනවා. තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ලොව නිර්මාණය වී තිබෙන තොරතුරු තාක්ෂණය ශක්තිමත්ම ක්‍රියාත්මක වෙන බල ප්‍රදේශ හා සමානව කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ සියල්ලක්ම ආවරණය වෙන විදිහට අපිට හැකියාවක් තිබෙනවා නම් තොරතුරු තාක්ෂණ පුරවරවල් නිර්මාණය කරන්නට හැම මැතිවරණ කොට්ටාසයකම අපි ඒ දේ ඉෂ්ට සිද්ධ කරන්නට අදහස් කරනවා. දැනුම කේන්ද්‍රීය ආර්ථිකය තමයි අපේ රටට තියෙන හොඳම විසඳුම. අපනයන කේන්ද්‍රීය ආර්ථිකය තමයි අපේ රටේ ආර්ථික වර්ධනය පදනම් විය යුතු සාර්ථක ආර්ථික මොඩලේ. ඔය පටු විනෝදාත්මක සැනසිලිදායක වචනවලට රැවටෙන්නේ නැතු ඒ වචන තුල මංමුලා වෙන්නේ නැතු මං ඔබගෙන් ඉල්ලීමක් කරනවා අපිත් එක්ක එකතු වෙන්න. ඒ මොකද රට හදන දක්ෂතම ගුණාත්මක භාවෙන් ඉහළතම බුද්ධිමත්ම වැඩ කරන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානය එක්ක. 21 වෙනිදාට අපි බිහි කරන්නේ පොදු ජනතාවන ඔබගේ යුගයයි ඔබගේ ආණ්ඩුවයි. තැපැල් ඡන්දයට පෙර රාජසේවකීන්ට ජනපති රනිල් දුන් පොරොන්දුවල කිසිදු බලක් නැති බව ජනාධිපති ධුර අපේක්ෂක අනුකුමාර දිසානායක පවසනවා. ජනාධිපති රනිල් මේ පාර හොඳම පාඩම ඉගෙන ගන්නේ තැපැලෙන් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ගලෙන් බිදුණු වැව පැවති ජන රැලියට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ. රනිල් වික්‍රමසිංහ කවදාවත් අලුත් වෙන නායකයෙ නෙවෙයි. 4, 5, 6 තැපැල් ඡන්දය ප්‍රකාශයට පත් කරාට පස්සේ 3 වෙනිදා කඩිමුඩියේ කැබිනට් මණ්ඩලයෙන් තීන්දුවක් ගත්තා කියලා ප්‍රකාශයට පත් කරනවා වැටුප් වැඩි කරන්න. මා දැක්කේ ජනාධිපති කාර්යාලෙන් දාපු නිවේදනය ගත්තාම රෑන්ක් එකෙන් රෑන්ක් එකට වැටුප් වැඩි වෙන විදිහ. හරි. රනිල් වික්‍රමසිංහ එදා බලයට ඇවිල්ලා මේ සැප්තැම්බර් මාසේ 3 වෙනිදා දක්වා කොමා තත්ත්වයක හිටියද? රාජ්‍ය සේවකීන් පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂණය කරනකොට ස්ට්‍රයික් කරනකොට ඒගොල්ලෝ කිව්ව මොකද්ද? සතේකින් පඩි වැඩි කරොත් රට වැටෙනවා කිව්වා. හැබැයි 3 වෙනිදා මොකද කරලා තියෙන්නේ? වැටුප් වැඩිවීමක් දුන්නා. හැබැයි රාජ්‍ය සේවකයන් ඒකට අහුුනේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඉගෙනගෙන තියෙනවා තැපෑලෙන් කෝස් තියෙනවා ඉස්සර තිබුණා. තැපෑලෙන් තොරතුරු ගෙන්න ගන්න පාඨමාලා දාරනවා. මේ සැරේ රනිල් වික්‍රමසිංහ හොඳම පාඩම දීලා තියෙන්නේ තැපෑලෙන්. පොහු
සතු රටක් ලස්සන ජීවිතයක් ජාතික ජනබලවේගයේ පුත්තලම ජනරැළිය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඒ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. දැන් දේශපාලන වේදිකාව හොඳටම උණුසුම් වෙලා තියෙනවා. උණුසුම් වෙලා විතරක් නෙවෙයි කලබල වෙලා තියෙනවා. දැක්ක නේද? මං අහගෙන රනිල් වික්‍රමසිංහ අද මොරවකදි කියනවා. අනුර එයාගේ යාළුවා. එයා මේ දිනන බව දැනගෙන ෂේප් එකක් දාගන්න ඉන්නේ. ඔයා කොච්චර යාළුවා කිව්වත් මහ බැංකු වංචාව ගැන පරීක්ෂණේ නම් කරනවා. කොච්චර යාළුවා කිව්වත් LRC එකේ ඉඩම් බෙදපු යටි හොයනවා. බාර් පර්මිට් බෙදපු යටි හොයනවා. ඔයාට යාළුවා කියලා මහින්දව ෂේප් කරගන්න පුළුවන්. ඔයාට යාළුවා කියලා සජිත්ව ෂේප් කරගන්න පුළුවන්. ඒසෝ යාළුවා කියලා අපි ෂේප් කරගන්න බෑ. ඊට පස්සේ තව කතාවක් කියනවා. අනුරට ගහන කතරයක් සජිත්ව ගහනවා වගේලු. එයා මන් දැක්ක යාපොවිද කියනවා. සජිත් ප්‍රේමදාස ගාල්ලට ගිහිල්ලා කියනවා අනුරට ගහන කතරයක් රනිල්ට ගහනවා වගේලු. ඒකෙන් කියන්නේ මොකද්ද? දෙන්නම පරාදේ පිළි අරගෙන ඉවරයි. දැන් අපිට වෙන වෙන කෙනා අතේ හරහා කතරේ එපා. තම රජයක් යටතේ යූරියා පොහොර මිටියක් රුපියල් 3000කට ගොවියාට ලබා දෙන බව ජනාධිපති ධුර අපේක්ෂක රොෂාන් රණසිංහ පවසනවා. තවද තමා ජනාධිපති වූ වහාම වී අලවි මණ්ඩලයේද ශක්තිමත් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්විණොයි. සෑම කෙනෙක්ගේම ආර්ථික ප්‍රතිපත්තියක් අරගෙන බලන්න කෘෂිකර්මාන්තයට හෝ ගොවි ජනතාවට ඍජුව මෙන්න මේ කාරණා ටික ඉෂ්ට කරනවායි කියලා එකම ජනාධිපති අපේක්ෂකෙක්වත් මේ වෙනකොට ප්‍රකාශයක් කළා නැහැ. රොෂාන් රණසිංහ කියන්නේ කිව්වොත් කරනවා, කෙරුවොත් කියනවා. ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තයේ නගා සිටවන්න නම් කාබනික රසායනික වගාවකට අපි යා යුතු වෙනවා. ඉදිරියේදී මිශ්‍ර ක්‍රමයකට රසායනික පොහොර ටික අපි ලබා දීම වගකීමක් වෙනවා කෘෂිකර්මයේ ප්‍රවර්ධනයට. එහෙමනම් යූරියා පොහොර මිටිය රුපියල් 3000ට ලබා දීමේ වගකීම මා අනිවාර්යෙන් මිශ්‍ර කරනවා. ඒක මේ රටේ කෘෂිකර්මාන්තයේ දලදේශීය නිෂ්පාදනයේ 7% එහාට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙළ. ඒ වගේම මේ රටේ ආහාර සුරක්ෂිතතාවයට එක හොඳ දැක්මක් වෙන තීන්දුවක්. වගේම තමයි මගේ වැඩපිළිවෙල තුල මා මේ රටේ ජනාධිපතිවරයා විදියට මහජන ඡන්දයෙන් පත් වෙච්ච දවසින්දලා වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කරනවා. වී අලෙවි මණ්ඩලයේ නැති තැන් වල හැම වී නිෂ්පාදනය වෙන තැන ගබඩා ටික හදනවා. ඒ වගේම ස්ථීර වශයෙන්ම සහතික මිලකට රජයේ මිල දී ගන්නවා. වී ටිකේක රජයට බරක් නෙමෙයි. නාඩු වී කිලෝවක් රුපියල් 140කට, සම්බා වී කිලෝවක් රුපියල් 150කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 160කටත් ස්ථීර වශයෙන්ම රජයේ මැදිහත් වෙලා සහතික විලක් වගේම රජයේ මැදිහත් වෙලා පෞද්ගලික වී මාෆියාවට මේ රටේ ගොවියෝ ගොදුරක් නොවි රාජ්‍ය මැදිහත් වීමෙන් වීටික මිල දී ගන්න කටයුතු කරනවායි කියන එකත් මම මෙතනදි සිහිපත් කරනවා. ඒ සමගින් සියත උදෑසන පුවත් විකාශය අවසන්. ඔබට සුබදායී දවසක්.